සංගීත බලන අපි දන්නවා මේ වෙනකොට අසේනේ මහී ආදරේ මේ දවස්වල කිසිම කරදරයක් නැතුව ගලාගෙන යනවා ඇත්තටම කල්පන ගැනතුරෙන් පස්සේ අසේනීට මහීට ලැබුණු නිදහස නම් ඉතින් අගේ කරන්නම වටිනවා කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් මේ දේට නම් ගොඩක් ස්තුති කරන්න ඕනේ ඉතින් දලුගමට තමයි හැබැයි ඉතින් දලුගම මේ හැමදේම කළේ තමන්ගේ එකම දියණිය වෙනුවෙන් කියලා අපි දන්නවා හැබැයි ඒ මොන දේ වුණත් ඉතින් පවණි නම් කල්පනගෙන් ගැලවෙන්න කැමති නෑ කල්පනත් ඒ වගේම තමයි පවණිගෙන් ගැලවෙන්න කැමති නෑ තමන්ට මේ දේ කළේ දලුගම කියලා තාත්ත පුන පුනා දැනගෙන කියද්දි පවා කල්පන උත්සාහ කරනවා දලුගම ආරක්ෂා කරන්න එහෙම කරන එකට ලොකුම හේතුව වෙන මොකොත් නැවයි පවණිට කල්පනට ආදරේ නොකරමින්න බැරි නිසා කියන එක දන්නවා ඉතින් මේ සිද්ධි හැම එකක්ම වෙන අතරේ තවත් දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි මහීලට නැවතත් හොඳ වැඩක් සෙට් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ වතාවෙත් වැඩේ කතා කරගත්තේ පොලා. ඉතින් පොලා නම් කිව්වේ අත්තිකාරම් මුදලක්වත් ඕනේ නැහැ කියලා. ඉතින් පොලාලට වගේම මහීලටත් එහෙමයි. සල්ලිම ලොකු කරගත්තේ නැතුව තමන්ගේ සංගීත කණ්ඩායම ඉස්සරහට අරන් යන්න. තමයි තියෙන ලොකුම උවමනාව. ඒ වගේම රටේම දන්න තැනකට ඇවිත් තමන්ගේ දක්ෂතා පෙන්වන්න තමයි ඕන කරලා තියෙන්නේ. එහෙම නැතුව කල්නලාට රිද්ද රිද්ද ඉන්න නම් නෙවෙයි. ඉතින් දැන් අපි දන්නවා ඒ තමයි මහීල සංගීත කණ්ඩායමත් එක්ක යන උපන්දින පාටිය දවසට අසේනිත් මෙතනට එන්න පුළුවන් කියලා ලොකුම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද මේ වෙන්නේ? එතකොට අර සර් කියලා කතා කරපු කෙනා කවුද? ඒ පොලා එහෙම කිව්වට ඇත්තටම මෙතන යන්නේ පොඩි පුදුම කිරිල්ලක් කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අසේන සෝදානම් වෙන්නේ මහීගේ උපන්දින පාටිය වගේම ස්ටුඩියෝ එකක් පොඩියට හරි හදන සතුට සමරන්න තමයි මේ පාටිය සංවිධානය වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් අන් හැම දවසෙම වගේ අනිවාර්යයෙන්ම මේ ස්ටුඩියෝ එක හදන්නත් සල්ලි අසේන විසින් ලබා දෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අසේන කොහොමද මේ දෙයට සල්ලි දෙන්නේ? ඔයාට මතක ඇති මහී බේරගන්න කියලා අසේනි අසේලගෙන් ඉල්ලගත් සල්ලි ඒ සල්ලි වලින් මහියෝ බේර ගන්නත් ප්‍රයෝජනයක් උනේ නැහැ. කල්පන මැද්දෙන් පැනලා වියදම් කරපු නිසා. ඉතින් මේ වෙලාවේ අසේනි මහී වෙනුවෙන් ඒ සල්ලි වියදම් කරන්න කැමති වෙයි. හේතුව තමයි මහී වෙනුවෙන් තමයි අසේනි ලොකු කැපකිරීමක් කරලා ඒ සල්ලි ඉල්ලගත්තේ. ඉතින් දැන් අසේලේ සල්ලි ගන්නෙත් නැති නිසා අසේන්ට ඒ පොරොන්දුවම වෙන්න කිව්ව නිසා. ඉතින් ඒ නිසා මේ සල්ලි මහීට වියදම් කරන එකේ කිසිම වැරද්දක් අසේන්ට මේ වෙලාවේ පේන්නේ නැති වෙයි. ඉතින් අසේනි මේ කරන දෙයට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අසේනි මහේගේ ආදරය ගැන දැනන හැඟෙන අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම සංගීත කතාවේ ඉස්සරහට වෙන කුතුහලයේ පෙන්නු සිද්ධි උපකල්පනය කළ දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.